ආයතන සම්බන්ධයෙන් අපි විධිමත් වැඩපිළිවෙලක් මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළා තියෙනවා විශේෂයෙන්ම ඔවුන් සම්බන්ධයෙන් බලපත්‍රයක් ලබා දීමේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙත ඉදා දැඩි කරන්න බලාපොරොත්තු වෙනවා මේ එන අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ කරුණු වාර්තා කරනවා විශේෂයෙන්ම ඒ තුල බලාපොරොත්තු වෙන විදේශගත වන නියමාකාරයෙන් හරි විදේශගත වන සියලු දෙනාගේ ආරක්ෂා සහ ප්‍රසාදනය සාර්ථක කරන්න අවතුරටත් මේ විලිප්පිතා මත රැකියාව සඳහා යන්න එපා කියන ඉල්ලීම අපි මහජනතාවගෙන් කරනවා පුහුණු ශ්‍රමිකයෙක් විදියට ඔබ විදේශ රැකියාවක් සඳහා යොමු වෙනවා නම් නියමාකාරයෙන් රට යන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා පුහුණු කාන්තා ශ්‍රමිකයන් විශේෂයෙන්ම විසිප්පිසා මත විදේශගත වීම තමයි මේ ප්‍රශ්නෙට මූලික හේතුවක් කියලා තියෙනවා මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ අදහස් පළවනා මේ වෙනකොට ඕමානයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය 12 දෙනෙකුත් සංචාරක වීසා භාවිත කරමින් වෙනත් කාර්යයන් සඳහා යන බව ලංකාවේ ගුවන් තොටුපළට හංගවලා ලංකාවෙන් එළියට ගියපු 65 දෙනෙකුත් ඕමාන් රාජ්‍යයේ සුරක්ෂා නිවාසයේ ඉන්නවා. ඒ වගේම ඩුබායි රාජ්‍යයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා ගිය 70 දෙනෙකුත් සංචාරක වීසා මගින් ගිය 7 දෙනෙකුත් එකතු 77 දෙනෙක් ඉන්නවා. සුරක්ෂා නිවාසවල සිටින සංඛ්‍යාව සාමාන්‍යයෙන් සියල්ල එකතු වුණාම 1000 1500 2000 වගේ සංඛ්‍යාවල වලට ගියා. නමුත් දැන් වෙනකොට ඒක ඉතාමත් අඩු සංඛ්‍යාවකට පත් වෙලා තියෙනවා. නමුත් මේ සංචාරක වීසා හරහා යන ප්‍රමාණය තමයි දැන් වැඩි වෙලා තියෙන. අනිත් සංචාරක වීසා මත රැකී ආරක්ෂා සඳහා යන බව නොපවසා වෙනත් ව්‍යාජ කරුණු පවසා ලංකාවෙන් එළියට ගියපු අය නිසා ඒ අයව ලංකාවට ගෙනවා ගැනීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මෙම රටවල් දෙක සඳහා ස්වයං මාර්ගයේ රුහස්ස සේවය සඳහා කාන්තා ශ්‍රමිකයන් සහ අධ නිපුණතා සහිත රැකියා සඳහා යන කාන්තා ශ්‍රමිකයන් ලියාපදිංචිය අපි අත්සිටුවන්න කටයුතු කළා. ඒ වගේම සංචාරක වීසා මත විදේශගත වන කාන්තාවන් පිළිබඳ ගුවන් තොටුපළේ කාර්යාංශ ඒකකයේ පරීක්ෂා කිරීමේ තවදුරටත් වැඩි කිරීමට හා අයථා කූට ක්‍රම මගින් විදේශගත වීම උත්සාහ කරන්නන් හා ආධාර අනුග්‍රහ ලබා දෙන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම දැඩි කරන්න අපි කටයුතු කළා. විදේශගත කරවීමේදී මේ වංචා සහගත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඒ වගේම මේ සඳහා කරන්න තියෙන සියලු ක්‍රියාමාර්ග අපි රජයක් විදියට ගන්නවා. හැම තානාපති කාර්යාලයකම කම්කරු විපාතිමේ නිලධාරියෙක් විදේශ රැකියා නිලධාරියෙක් පත් කෙරුවා. මේ අරමුදේට කලින් නමුත් අරමුදියත් එක්ක ආර්ථික අරමුදියත් එක්ක මේ කම්කරු නිලධාරී එහෙම ඔක්කොම අයින් කළා. විදේශ රැකියා නියෝජිත තානාපති කාර්යාලයේ නෑ. ක්‍රියාත්මක කරාවි